අප්‍රේල් 5 වනදාට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී තීරණයක් ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා. පළත් සභා 6ක ඡන්දය අගෝස්තු මාසයේදී පැරණි ඡන්ද ක්‍රමයට හෝ පැවැත්වීමට නම් ආම වශයෙන් අප්‍රේල් 5 වනදාට පෙර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී තීරණයක් ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවද මෙම දීර්ඝ ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා. ස්වාධීන මැතිවරණ කොමිසමේ ප්‍රධාන වගකීමක් වන්නේ නිසි වේලාවට මැතිවරණ පැවැත්වීම බවත් පළාත් සභා ඡන්දය මෙසේ දිගින් දිගටම කල් දැමීම තුළින් සිදුවන්නේ මෙරට ඡන්දදායකයන්ට බලවත් අසාධාරණයක් බවත් ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් එවන ලද ලිපියෙහි සඳහන් වෙනවා. ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කථානායක කරු ජයසූරිය මහතාට එවන ලද ලිපියෙහි 28 වනදා සවස 4ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායක කරු ජයසූරිය මහතා විසින් කියවා තිබෙන බවද වාර්තා වෙනවා. මෙවන විට විසිරුවා හැරි ඇති පළාත් සභා 6ට තව දින 9කින් දකුණු පළාත් සභාවද දින 21කින් බස්නාහිර පළාත් සභාවද එක්වීමට නියමිත බැවින් ඒ අනුව පළාත් සභා 8ක ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම ඒ පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මත තීරණය වනු ඇති. විසිරුවා හැරීමට තව මාස කීපයක් ඇති ඌව පළාත් සභාව පමණක් බවයි වැඩිදුර තොරතුරු වාර්තා වෙන්නේ. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.